අත්ලන්තික් සාගරයේ සැදව කිය ටයිටන් නම් කොඩා සබ්මැරිනේ ඔක්සිජන් අවසන් වුද සැබීමේ මෙහෙයුම් මෙවැනි විට අකණ්ඩව ක්‍රියාත්මක වෙමින් පවතී. මේ අතර මෙලෙස අතුරුදහන් වෙති ඕෂන් ගේට් ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් පිළිබඳ විවිධ පුවත් රැසක් මෙවැනි විට හෙළි වෙමින් පවතී. ඔහු පිළිබඳව අනාවරණයේ වෙති නවතම පුවත පිළිබඳව මෙවැනි විට ලෝකෙම අවධානය යොමු ඇත. හිතෝ කාර්යකු ලෙස ප්‍රසිද්ධියට පත් ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ් එම යාත්‍රාව දියත් කරන්නේ මෙම ගමන පිළිබඳ අනුතුරු වැකවීම් රැසක් නිකුත් කර තිබියදී. ඔහු පිළිබඳව අනාවරණ වෙමින් පවතින පුවත් අතරට ඔහුගේ බිරිඳගේ නවද මේ වන විට ඈදී අවසන්ය. වෙදස් මාධ්‍ය සිදුකරන නවතම අනාවරණයෙහි සඳහන් වන්නේ ඔහුගේ බිරිඳගේ මීමිත්තණියක්ද ටයිටනික් නැව අනුතුරු ලක් වූ මොහොතේ එහි සිට ඇති බවයි. නෙව කුවර පදිංචිව සිටි වලක් ඉසිදෝර් ස්ටවුස් නැමැති පුද්ගලයාගේ බිරිඳ වූ එම කාන්තාව සුපිරි වෙළෙන්සල් චාලයක හිමිකාරියකි. ටයිටන් යාත්‍රාවේ හිමිකරු ස්ටොක්ටන් රෂ්ගේ බිරිඳ වන වෙන්ඩි රෂ්ද පසුගිය වසර දෙක තුළ කිහිප වතාවක්ම මේ යාත්‍රාව හරහා ටයිටනික් සුන්බුන් ගවේෂණයට එක් ඇති බව වෙදස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර මේ වන විට හෙළිදරව් වී ඇත්තේ අදාළ ටයිටන් යාත්‍රාව සඳහා පළමු වත්තතා බැලීම සිදු කිරීමේ පටන් අනතුරු ඇඟවීම් සිදු කර ඇති බවයි. එන් බරපතලම අනතුරු ඇඟවීම සිදු කර ඇත්තේ ඇමරිකානු සමුද්‍ර තාක්ෂණ සංගමයයි. තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුව බොහෝදු පතුලේ සිටින දැවැන්ත සත්ව තල්ලයක් වන අසුර නම් ජීවින්ගේ ග්‍රහණයට මේ සබ්මැරිණිය හසු වී ඇති බවත් බුදුදහම නැවත නැවතත් ලෝකයේ සුවිශේෂම පදනම බවට සිහි කරමින් පසු වෙනවා. තවද මෙම සිතාමතා සබ්මැරිණිය ආයතනයෙන් සිදු කළ මිනිස් ඝාතනයක් බවද පුවත් වාර්තා වෙනවා. කෙසේ වෙතත් ඔවුන් සියල්ල හැරදා ගොස් අවසානයි. වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන ගමන් ඔවුන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.